ශ්‍රීලංකා මුහුදු තීරය ආශ්‍රිතව සුළි කුණාටු තත්ත්වයක් පසුගිය දින කිහිපය තුළදී වර්ධනය වෙමින් පැවතුණා. මේ වන විට නිතර දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බුරවි නම් මෙම සුළි කුණාටුව අද උදෑසන වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 240ක් නැගෙනහිරට බරව ගිනිකොණ දෙසින් උතුරු අක්ෂාංශ 8.4ක් නැගෙනහිර දේශාංශ 83.4ක් ආසන්නව ස්ථානගතව පැවතුණා. මෙම පද්ධතිය බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර මඩකලපුව සහ පේදුරුතුඩුව අතරින් ත්‍රිකුණාමලයට ආසන්නව ශ්‍රී ලංකාවේ නැගෙනහිර විරලට අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතුළු වෙතයි බලාපොරොත්තු විය හැකි බවටයි මේ වන විට තොරතුරු වාර්තා වන්නේ. සුළි කුණාටුව සමග සුළඟේ වේගය පැයට කිලෝමීටර 80ත් 90ත් පමණ වන අතර එය විටින් විට පැයට කිලෝමීටර 100 දක්වා වර්ධනය විය හැකි. මෙය ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත පැමිණෙනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මෙම තත්ත්වයත් සමග දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ක්ෂණිකව ඉහළ යා හැකි බැවින් මුහුදු ප්‍රදේශ වෙටින් විට රළු හෝ දළ රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. මෙම පද්ධතිය නැගෙනහිර වෙරළට ඇතුළු වන කාලයේදී මුහුදු රළ උදම් රළ මට්ටමකට වඩා මීටර 1ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සුළි කුණාටුවේ බලපෑම අද සහ හෙට යන දින දෙක තුළ ඇතිවන අතර එහිදී විශේෂයෙන්ම උතුර උතුරුමැද නැගෙනහිර වයඹ බස්නාහිර මධ්‍යම සහ සබරගමු පළාත්වලට පැයට කිලෝමීටර 80 සිට 100 දක්වා ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවන්නේ. එමෙන්ම උතුර උතුරුමැද නැගෙනහිර සහ වයඹ පළාත්වලට අද සහ හෙට යන දින දෙක තුළදී ඇතැම් ස්ථානවලට මිලිමීටර 200 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවත් දකුණු පළාත සඳහා අද සහ හෙට දිනේ මිලිමීටර 50 ඉක්ම වූ වැසි තත්වයකුත් සෙසු පළාත් සඳහා ඇතැම් ස්ථානවලට අද දිනේදී මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි තත්වයකුත් හෙට දිනේදී මිලිමීටර 200ට වැඩි ඉතා තද වැසි තත්වයකුත් බලාපොරොත්තු විය හැකි බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල දීවර සහ නාවුක කටයුතු වලින් වැළකී සිටින ලෙස දැනට මෙම මුහුදු ප්‍රදේශවල දීවර කටයුතුවල යෙදී සිටින පිරිස හැකි ඉක්මනින් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටිනවා. මේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද පැවති කාලගුණ තත්ත්වයයි. මේ අතර මෙලෙස පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ඇතිවිය හැකි අනතුරු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා. ඊයේ දිනේ දිවෙන ආසන්නයේ පැවති පීඩන අවපාතය අද දිනේ වන විට සුළි කුණාටුව බවට පරිවර්තනය වෙලා තියෙනවා. මේ සුළි කුණාටුවේ කේන්ද්‍රය ස්ථානගත වෙලා තියෙන්නේ ත්‍රිකුණාමලයේ ඉඳන් කිලෝමීටර් 330ක් පමණ ඈතින්. එතකොට මේහි බලපෑම තවදුරටත් මේ දිවෙනේ උතුරු සහ නැගෙනහිර වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු තීරවල තත්ත්වයන්, ඒ කියන්නේ කඩින් කඩවැසි තරමක තද සුළං මුහුද රළු මේ හැකියාවන් තියෙනවා. ඉතින් අපි දීවර හා නාවික ප්‍රජාවට පැහැදිලිව කියනවා දීවර කටයුතුවල යෙදෙන්න එපා කියන එක තමයි අපි ඉල්ලා සිටින්නේ. ඊට අමතරව අද අවශ්‍යම වෙනකොට හෝ රාත්‍රී කාලයේදී මේ පද්ධතිය ත්‍රිකුණාමලයෙන් දිවයින තුලට ගමන් කරන තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට මේ දිවයින තුලට ගමන් කරලා තුන්වෙනි දින වෙනකොට මන්නාරම් ප්‍රදේශයෙන් අරාබි මුහුදු තීරයට ගමන් කිරීමක් සිද්ධ වෙන්න පුළුවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.